අද අමුත්තා අනුරුද්ධ ජයසිංහ. අනුරුද්ධ ජයසිංහ කිව්වම ඔබට රූපවාහිනියේ මේ නම මතකේ තියෙන්නත් පුළුවන්, සිනමාවේදී මේ නම මතකේ තියෙන්නත් පුළුවන්. මොකද මේ කරපු වැඩ දුසිම් ගානක් නොවුනට කරපු වැඩ කිහිපය මතකේ රැඳෙන සුළු බව මට සහතිකීම කියන්න පුළුවන්. ආයුබෝවන්. අයියෝ. ඉතින් මේ මෙතුමා ලංකා හිටියේ නෑ පෞගේ කාලේ. ඒ නිසා සමහර විට මේ නිර්මාණ කියන ඒවත් ඔබේ නෙත ගැටිලා නැතුව ඇති. ඒක එහෙම තමයි, ගැටිලා නෑ. මොකද ගින්නෙන් උපන් සීතල ඒ චිත්‍රපටයෙන් පස්සේ එහෙම සිනමා නිර්මාණයක් අපේ ඇස ගැටුනේ නෑ. එහෙම වෙන්න හේතුවකුත් තිබ්බා. මොකද මේ රූපවාහිනියේ එක්කත් ගනුදෙනු අනුරුද්ධල තිබුණා, සිනමාව එක්කත් ගනුදෙනු කොහොමත් තියෙනවා, රට ගියා. ඔව්. ඒකයි මේ නිර්මාණකරණයේ ප්‍රමාදයක්. ඔව්. අර ෆිසිකලි භෞතිකව නොපෙනීමේ හේතුවත් ආවේ. ඔව්. හේතුව හැටියට අපිට දැනගන්න ලැබුණේ මේ අධ්‍යන වලට කැනඩාවට සංක්‍රමණය වුණා කියලා. අධ්‍යනිකවම ඉතින් ඔක සිනමා වෙන්නේ නැතිනේ, අපිට හිතෙන්නේ එහෙමයි. කොහොමද ඒකේ තත්ති? ඔව්, ඇත්තටම දැන් මට කොහොමත් තිබුණා තරුණ කාලේ ඉඳලා මේ සිනමාව කියන්නේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් එක්ක තියෙන ඕන දෙයක් කියලා. අපි වෙන්නේ වැඩ කරන්නේ, අපි එක්ස්පීරියන්ස් එකකින් වැඩ කරන්නේ, පොතපත කියවලා වැඩ කරන්නේ, ෆිල්ම් බලලා වැඩ කරන්නේ. නමුත් මට හිතුණා ඒක එහෙම නෙමෙයි කියලා. ඒ කියන්නේ මට ඒක හිතුණා මට අවුරුදු 50 පැනලා. يعني අපි ඇත්තටම අවුරුදු 20 ඉඳලාම ට්‍රයි කළා. මොකද අපිට එහෙම පසුබිමක් තිබුණේ නැහැ. ලංකාවේ ෆිල්ම් ඇකඩමි එකක් තිබුණේ නැහැ. ෆිල්ම් ස්කූල් එකක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලවල තිබුණා උපාධි පාඨමාලා. නමුත් උපාධි පාඨමාලාවක තියෙන අර චිත්‍රපටිය වල අපි ඉගෙන ගන්න సౌందర్యාත්මක පැත්ත වගේ විතරයි මම බොහෝ වෙලාවට ෆිල්ම් ඉස්තටික් නේ ඒවයි උගන්වන්නේ. ෆිල්ම් ප්‍රොඩක්ෂන් කියන්නේ මොකක්ද කියලා. ඒක ඉතා බැරෑරුම් විෂයක්. එතකොට ඒක ඉගෙන ගන්නීමේ උමනාවක් තිබුණාට අපිට ප්‍රායෝගිකව ඒක පුහුණු කරන්න එහෙම ලෝකේ පිළිගත් ආයතන තිබුණේ නැහැ. ඉතින් මට උඩම තිබුණේ ලෝකේ පිළිගත් ආයතනයක කොහොමද මොකක්ද ෆිල්ම් ප්‍රොඩක්ෂන් කියන්නේ කියන එක ඉගෙන ගන්න. ඒකට මම තෝරගත්ත නෝත් ඇමරිකාව, ඒ කියන්නේ කැනඩාව, ඒකට හොලිවුඩ් සිනමාවත් එක්ක තියෙන ප්‍රදේශය. එතකොට එහේ සාමාන්‍යයෙන් ඒ සිනමා කර්මාන්තයට ඕනම පුද්ගලෙක්, කාර්මික ශිල්පියෙක් ඉඳලා අධ්‍යක්ෂවරයා දක්වා ඒ රේන්ජ් එකේ ඕනම කෙනෙක් ෆිල්ම් ස්කූල් එකක අනිවාර්යයෙන්ම අවුට් වෙලා තියෙන ග්‍රැජුවේට් කෙනෙක් විය යුතුයි. එතකොට ඒගොල්ලෝ ෆිල්ම් ස්ටුඩන්ට් කෙනෙක්ව හදන්නේ හොලිවුඩ් සිනමාවේ ඕනම ක්ෂේත්‍රයකට කෙනෙකුට යන්න පුළුවන් විදිහේ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබා දීලා. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් තරුණ වයසේ ළමයි එක්ක ඉගෙන ගන්න ලැබිලා ඒක එක්ස්පීරියන්ස් කරන්න ලැබිච්ච එක මම හිතනවා මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාව, ලොකුම වාසනාව සහ මගේ ගමනට ලොකු ශක්තියක් කියලා මම ඇත්තටම විශ්වාස කරනවා. පරක්කු වෙලා හරි ජීවිතේ මම කරපු එක සහ මට ඒකෙන් ලොකු දෙයක් ලැබුණා සහ මම ඒකෙන් මම තව චිත්‍රපටයක් ඉදිරියට මේ දවස්වල කරනවා එහි අයත් එක්ක මේක තුලා සහ මම ඇත්තටම කැමති මගේ එක්ස්පීරියන්ස් එක මම ලබාගත්තු දැනුම ලංකාවේ අපේ තරුණ පරම්පරාවත් එක්ක බෙදා හදාගන්න. චිත්‍රපටි ඉගෙන කරනවා කියන්නේ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ශාස්ත්‍රාලීය අධ්‍යාපනයකින්ම ආයුතු ගමනක් වගේ අනිවාර්යයෙන්ම ඉගෙන ගත්තා. ඒක එහෙම අතපත ගාලා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. මේක දැලිපිහින් කිරිකනෝ වගේ වැඩක් අධ්‍යක්ෂණය කියන්නේ නොදැනකලොත් එහෙම ඒක දවස් ගණන් කතා කරන්න පුළුවන් බැරෑරුම් විෂයක්. ඒක ඉගෙන ගත්ත එක ගැන මම ඇත්තටම අද සතුටුයි. දැන් අර බොහොම වටින වචන ටිකක් කිව්වා. ඒ කියන්නේ මේ අවුරුදු 20 මේවා ඉගෙන ගන්න ඕනේ කියන ඒ අදහස ඔළුවේ තිබ්බේ නැහැ. නමුත් ඒක තේරිද්දි අවුරුදු 50 පැනලා කියලා. දැන් ඔය අවුරුදු 20 කට්ටිය තමයි ඔය කැනඩාවේ හිටියේ. මගේ දලා මේ ඔව් යාළුවෝ මචං වරු ටික දැන් ඔක්කොම අවුරුදු 20 සුද්ධෝ ටිකක් මේ වෙලාවේ. එතකොට දැන් මේ අවුරුදු 50ක මේ මැදි වයසේ මිනිස්සයව කොහොමද ඒ රටේ ඉන්න මේ සිනමා ශිෂ්‍යෝ බාරගන්නේ? දැන් ඒක තමයි ඒ රටවල තියෙන විශේෂත්වය. මොකද ඒක උඩාක අපි කියනවා කැනඩාව කියන්නේ ලොකු කල්චරල් ඩයිවර්සිටි එකක් තියෙන රටක් කියලා. ඒ කියන්නේ ලෝකේ හැම රටකම මිනිස්සුන් පදිංචි වෙලා ඉන්නවා ඒ රටේ. මොකද ඒ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සියලුම දේවල් ගත්තොත් ලෝකේ රෑන්ක් 1 එකේ වගේ තියෙන රටක්නේ. ඒතර එඩියුකේෂන් එක ගොඩක් ඉහළ තියෙන්නේ. එතකොට ඒ වගේ තියෙනවා ඒක තැනකදී හදලා තිනවා. ඒ රටවල ඉගෙනගත්තු සහ ජීවත් වෙච්ච ළමයින්ව පොඩි කාලේ ඉඳලම අර රේසිසම් කියන වචنين මෙහෙම අයින් කරන්න. ඒ කියන්නේ
අපි තුළ තියෙන මිනිසුම් වර්ගීකරණය කරන මෙයා ජපනයෙක් මෙයා සිංහලයෙක් මෙයා ඇමරිකන් කාරයෙක් එහෙම පොඩි ළමයෙක්වත් කියන්නේ නැහැ. අපි කවුරු කිව්වොත් එහෙම මෙයා ජපන් කියලා ජපනීස් කිව්වොත් එහෙම ඒ කියන්නේ you are racist කියනවා. කියන්නේ එහෙමවත් කියන්නේ human කියන බොඩි එක තුළ අපි ඉන්නේ. එතකොට ඒක තුළ වයසක් බලපාන්නේ රේස් එක ජාතිය බලපාන්නේ රිලිජන් එක බලපාන්නේ නැහැ කාස්ට් අරම මෙලෝදියක් බලපාන්නේ ඔන්ලි හියුමන් හියුමන් විතරයි. ඒතකොට ඒක වයස බලපාන්නේ නැතිකත් ඒකෙම කෑල්ලක්. හරිද? කසාද බැදපුවද නැද්ද කියන එකවත් ඒකට අදාළ නැහැ. ස්ටුඩන්ට් නම් අවුරුදු 100 වෙනකන් හරි ස්ටුඩන්ට් විතරයි. ඒක මාරයි. හරිද? කවුරුවත් මයින් අහලා නැහැ ඔයා කසාද බැඳලාද ඔයාගේ ළමයි ඉන්නවද ඔයාගේ වයස කීයද කියලා. මගෙන් අද වෙනතුරු මම අවුරුදු එකමාරක් ඒ ස්කූල් එකේ මම ඉගෙන ගත්තා. අද වෙනතුරු කිසි කෙනෙක් අහලා නැහැ ස්කෝලින්වත් අහලා නැහැ. ඒ මං ඉගෙනගත්ත පළවෙනි දේ තමයි නිර්මාණකරුවෙක් මැරෙනකම්ම ඔහු නිර්මාණකරුවෙක් ඔහුට වයසක් නැහැ කියන එක. ඒක මම ඉගෙනගත්ත ලොකු දෙයක්. නිර්මාණකරුවෙකුට වයසක් නැහැ කියන එක. ඒක ෆිසිකලි අංකයක් විතරයි. හරිද? දැන් it's only number. Number, number. එතකොට දැන් මේ දැන් කැනඩාවට ගිහිල්ලා ඒ සිනමා පාසලේ ඉගෙන ගනිද්දී ඔබට යම්කිසි පදනමක් ඇතුවනේ ලංකාවෙන් ගිහී චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළා. එතකොට දැන් මේ ඔය ගැවසීලා පොතපත කියවලා ඉගෙනගත්ත ඔය බේස් එකයි කැනඩාවේදී ඉගෙන ගන්න ලැබෙන ඒ ශිල්පීය ඥානය අතර يعني අනිවාර්යයෙන්ම ලංකාවේ කැනඩාවේ අතර මේ මේ ගැප් එක අනිවාර්යයෙන්ම ඇති. ඔව්. දැන් මේ මේ අර මෙහෙන් අරන් ගිය පරිචයයි එහෙන් ලබා දෙන දැනුමයි අතර يعني මේ මොන වගේ ගැප් එකද තියෙන්නේ? ඒක අපිට දරන්න අමාරුයි. හේතුව අපි කොච්චර එක්ස්පීරියන්ස් කළත් අපි මෙහි ගණගත්තත් ඒක ලෝකයේ අද පවතින ස්ටෑන්ඩඩ් එකට අප්ඩේට් වෙලා තියෙන විදිහ න්‍යායාත්මකව ප්‍රායෝගික ශිල්පයක් විදිහට අපිට හිතා ගන්න පිළිසන එපිටින් තියෙන්නේ. මම ඒක කෙටි කරලා කිව්වොත් එහෙම අපිට ගයක් හදන්න පුළුවන් ක්‍රම දෙකකට. මේ සරලවම කියන්නේ මොකද ඒක මහා ගැඹුරු වැඩි නිසා අපිට පුළුවන් සාමාන්‍යයෙන් ගමක ඉන්න ලොකු බාසුන් නැහැ වගේ කෙනෙක්ට කතා කරලා අපිට ගයක් හදන්න ඕනේ කිව්වහම එයා මෙහෙම හතරැස් කොටුවක් ඇඳලා මෙතනින් සාලේ මේ දෙපැත්තෙන් කාමර දෙකක් තියෙනවා මෙතනින් කුස්සියට යන්න පුළුවන් එලියෙන් ටොයිලට් එකක් හදනවා පළ දෙකට මෙහෙම ගහලා තියෙනවා. හරිද? ඕක එදාට පලංචි මෙහෙම මේ කරලා මේ මොනවාද මේ අර ෆවුන්ඩේෂන් එක කමලාට ලණු වැදලා ඒක කරන්න පුළුවන්. ඒක ඒ වෙලාවේ ඩිසයිඩ් කරනවා ඒ වෙලාවේ කළා. හරිද? ලංකාවේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනවා කියන්නේ ඒ වගේ වැඩක්. නමුත් අවුරුදු 8ක් විතර මේ SLAI එක ඉගෙනගත්තු චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්ට ඕක කිව්වහම ඒ මිනිස්සයා ඉස්ලාම් සර්වේ කෙනෙක් එක්ක ඇවිල්ලා මේක මැනලා මේක තියෙන පාරවල් එන යන පැති ගැන නිවැරදි නීත්‍යානුකූල භාවයේ ඉස්ලාම දැනගෙන මේ පස ගැන අධ්‍යයනය කරලා ඔහු අඳිනවා මේකට ප්ලෑන් එකක්. මේක ෆ්‍රන්ට් එලිවේෂන් එකේ ඉන්න ඕනේ කොයි පැත්තටද? නැගෙනහිරට එනවද? බස්නාහිරට එනවද? කොහොමද වෙන්ටිලේෂන් එක ගන්නෙ? ආලෝකයේ එන පැත්ත යන පැත්ත මොකක්ද? මේන් බෙඩ්රූම් එකට මේ නැචරල් ලයිට් එක කොහොමද අපි ගන්නෙ? හරිද? ඒතර මේකේ ගෙදර බලය බෙදෙන්න ඕනේ කොයි විදිහටද? එතකොට හැම කාමරයකම තියෙන ජනේල් එක ෆ්‍රේම් එක පවා ඔහු වෙන වෙනම අඳිනවා. ජනේල් පීන පවා වෙන වෙනම අඳිනවා. බාත්รูම් එකේ තියෙන වෙන වෙනම හැම අයිටම් එකක්ම වෙන වෙනම අඳිනවා. කොහොමද මේක ගලිය එක හැදෙන්නේ? මේක ඩ්‍රේනේජ් එක කොහොමද හැදෙන්නේ කියලා. ඒකට කෝට් යාඩ් හදලා වෙන්ටිලේෂන් එන විදිය හදලා ලොකු ශිල්පයක් මේක හදලා අපිට පෙන්නනවා. ඒක අපිට 3D කරලා හදලා පෙන්නනවා. අපිට ගියතුලින් අපි එහෙම අරයි යනවා. ඊට පස්සේ ඔක්කොම අයින් කරලා යා බ්ලූ ප්‍රින්ට් එකක් හදනවා. ඒ බ්ලූ ප්‍රින්ට් එක තේරෙන්නේ යාටයි හදන ඉංජිනියර්ස්ලට හෝ බාසුනහැලට විතරයි. හරිද? දැන් හරියටම මම මෙහි හිටපු හෙඩ් බාස් කෙනෙක් වගේ මට පුළුවන් එතෙන්ට ගිහිල්ලා මේ වැඩේ ආ මෙහෙම කරමු කියලා. ඒක හරි අන්ප්‍රොෆෙෂනල්. ඒක ඔයා ගයක් හදන්න ලක්ෂ 300ක් 500ක් විතර සල්ලි ප්‍රමාණයක් චාටර්ඩ් ආගිට කෙනෙකුට දෙනවා. ඔහුට විශ්වාසයක් තියෙනවා. මොකද ඔහු SLAI වගේ ආයතනයක ඉගෙනගෙන ඔහුට මොරටු විශ්වවිද්‍යාලයට කොහේ හරි ඉගෙනගත්තු පරිණත පුද්ගලෙක්. ඔහුගේ පසුබිම හොයලා ඔහු කරපු මේ ගෙවල්පල් පිළිබඳව බලන් ගිහිල්ලා ඒ මේ ආකෘති ගැන දැකලානේ අපි කැමැත්ත දෙන්නේ. ඔයා ඒ වගේම තව ලක්ෂ 300ක් 500ක් දෙනවා මට චිත්‍රපටියක් කරන්න. හරිද? මම පිටපතක් උස්සන් ඇවිල්ලා කියනවා මේක මරු කතාවක් බොස් මේක අපි කරමු කිව්වම ඔයාගෙන හොඳ කතාවක් කියලා අපි කරනවා. හරිද? නමුත් ඔයා හොද ඔයා අහන්නේ කෝ මේකේ ප්‍රී ප්ලෑන් එක. කෝ මේකේ අපි ඔයාගේ ස්ටෝරි ලයින් එක ඒ ස්ටෝරි ඇනලිසිස් එක මොකක්ද? කැරක්ටර් ඇනලිසිස් එක මොකක්ද? හරිද? එතන මේකේ තියෙන කලර් කෝඩ් එක මොකද්ද? මොන කලර් පැලට් එකද ඔයා මේක ෂූට් කරන්නේ? මේ ලයිටින් කන්ඩිෂන් එක මොකක්ද? මේ ෆිල්මේ ජෝනර් එක මොකක්ද? හරිද? එතකොට මේවා කරන්න ඔයා මොනවද අපි මේ හැම එකකටම අර ආකිටෙක් අර හදලා තියෙනවා නම් මැප් ප්‍රමාණයක්
ශීට් ප්‍රමාණයක් අර හදලා ෆ්‍රන්ට් එලිවේෂන් එක වෙනම බැක් එලිවේෂන් එක වෙනම ඊට පස්සේ තට්ටු වල වෙනම වෙනම හදලා ලොකු පේපර් වර්ක්ස් ටිකක් තියෙනවානේ බ්ලූ ප්‍රින්ට් එකට අමතරව ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ඩිරෙක්ට් එකට ගෙදර ඉඳලා කරන්න ඒක ටික දැක්කොත් එහෙම ඉස්සල්ලාම මිනිහෙක් බිම ඉඳගෙන කල්පනා කරනවා මේක කොහොමද මම කරන්න කියලා ඒක එච්චරට අපහසුයි ලෝකයේ අද වෙනකොට සිනමාව අප්ඩේට් වෙලා තියෙන තරමටම ඒ ඉන්න අධ්‍යක්ෂ හොලිවුඩ් සිනමාවේ කොහොමද වැඩක් කරන්නේ මාස 6ක පේපර් වර්ක්ස් එක තමයි අනිත් අය ඔක්කොම දැනුවත් කරගෙන සෙට් එකට යන්නේ එතෙන්ට ගිහිල්ලා මෙතනින් කැමරාව දිලා මේ ඇංගලින් ගත්ත හොඳයි නේද මල්ලි කියලා කැමරමන්ගෙන් අහන්නේ ආ ඩිරෙක්ටර් කියන්නේ අර මේසෙ පොඩ්ඩක් මෙහාට කරන්න කියලා මේ ඔක්කොම පෙර සැලසුම් කරන ලද දේවල් පමණයි ඒකට ඒ ඒ විෂයට තියෙනවා විද්‍යාත්මක පසුබිමක් ඒ විද්‍යාව තමයි සිනමාව සිනමාත්මක අපි හදාරන්නේ එතකොට ෆිල්ම් ප්‍රඩක්ෂන් කියන කෝස් එක කරන කෙනෙක් මම ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ස්ක්‍රිප්ට් රයිටින් මම ඉගෙන ගන්න ඕනේ කැමරා වර්ක් එක මම ලයිටින් ඉගෙන ගන්න ඕනේ මම එඩිටින් ඉගෙන ගන්න ඕනේ මම කලර් ග්‍රේඩින් ඉගෙන ගන්න ඕනේ මම ප්‍රඩක්ෂන් ඩිසයිනින් ඉගෙන ගන්න ඕනේ මම ආර්ට් ඩිරෙක්ෂන් ඉගෙන ගන්න ඕනේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටින් ඉගෙන ගන්න ඕනේ මම ප්‍රඩක්ෂන් ඉගෙන ගන්න ඕනේ මම ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ අවසානයේ මම ඩිරෙක්ටින් ඉගෙන ගන්න ඕනේ සහ ඇක්ටින් උත් මේ කෝස් එකේ මගේ තිබුණා ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න මේ ඔක්කොම කරන්න නැතුව අපෙන් අහන ප්‍රශ්න තමයි බලා මේවා කරන්න නැතුව කොහොමද ඩිරෙක්ටර් කෙනෙක් උනේ කියන ප්‍රශ්නේ. ඒකට අපිට දෙන්න උත්තරයක් නැහැ. මම ඒ වෙනකොට කවදාවත් මම ප්‍රීමියර් ප්‍රෝ වගේ ඇප් එක මම කවදාවත් එඩිට් කරලා තිබුණේ නැහැ. මම එඩිටර් කෙනෙක් වුණා හැදී. මගේ වැඩකදී. මම කලර් ග්‍රේඩර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. මම තව කෙනෙකුගේ ෆිල්ම් එකක කැමරමන් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. තව කෙනෙකුගේ මම ලයිටින් කරලා තියෙනවා. මම සවුන්ඩ් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරලා තියෙනවා. මම සවුන්ඩ් රෙකෝඩ් කරලා තියෙනවා. සවුන්ඩ් ඉන්ජිනියරින් මම කරලා තියෙනවා. හරිද? ස්ක්‍රිප්ට් රයිටින් වෙනම එකක්. ඇක්ටිං කෝස් එකක් වෙනම කරලා තියෙනවා. මේක ඇතුළේ මේ සියල්ල තියෙනවා. මේ සියල්ල කරලා තමයි අවසානයේ අධ්‍යක්ෂවරු ඉබ්බර පත් කරන්නේ. එතකොට මට නිකන් ඉඳගෙන විධාන දෙන මිනිහ එන්නේ මම. මම ඇවිල්ලා සම්පූර්ණයෙන්ම බිමට බැහැලා උදැල්ල අරන් කොටලා මේ වැඩේ වපුරන මිනිස්සයා. ඇක්ෂන් කියන මිනිස්සයාවත් කට් කියන මිනිස්සයාවත් නෙමෙයි ඩිරෙක්ටර් කියන්නේ. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒ වෙනස පංකාදු උදාහරණයකින් අනුරුද්ධ ජයසිංහේ විස්තර කරේ. මට තව ප්‍රශ්න අහන්න නෑ මේ ওই වෙනස ගැන අහන්න. හැබැයි මේ ওই ප්‍රොසෙස් එක තනි වචනයකින් මට කියන්න කිව්වොත් මට කියන්නේ ප්ලෑනින් කියලා. එකඟයිද? ඒක එහෙමද? ප්ලෑනින්. ප්ලෑනින් තුන් පාරක් කියනවා. ප්ලෑනින්. ප්‍රී වර්ක් සමයි ඔක්කොම. දැන් අද මම දැන් කරන්න යන චිත්‍රපටිය අලුතෙන් මම කරන්නේ ඒකම තමයි. ප්‍රී ප්ලෑනින්. ඒ කියන්නේ මේකේ අඳින්න තියෙන ප්‍රමාණය හරියටම ආකිටෙක් කෙනෙක්ට තියෙන ඩ්‍රොයින් සහ සමානමයි. මම මේ ඇප් වල වැඩ කරන්න ඕනේ. මම මේකේ තියෙනවා ලොකු කාර්යභාරය ගොඩක්. ඒ කියන්නේ නිකන් මේ මගේ අපේ ආටිස්ට් කෙනෙක්ව මගේ දර්ශන තලයේ කොතනට තමයි ඇවිද්දවන්නේ? ඇයි ඇවිද්දවන්නේ? එහේ අපිට නිකන් ආටිස්ට් කෙනෙක්ව ඇවිද්දවන්න බෑ. ආටිස්ට් කෙනෙක් සීන් එකකින් අතෙන්ට ඇවිදින්න තියෙන ඕන හේතුවක්. වට් ඉස් ද මොටිවේෂන් කියලා අහනවා. අපි ආටිස්ට් කෙනෙකුට මේ අතෙන්ට ගිහිලා අර පොත අරගන්න ඇවිල්ලා මෙතන ඉඳ ගන්න කිව්වොත් එimhe එහේ ආටිස්ට් කෙනෙක් ඒක කරන්නේ නැහැ. එයා කියනවා මට එතනට ගිහිලා ඒ පොත ගන්න මොටිවේෂන් යන්නේ ඇයි මම මෙතෙන්ට යන්න හේතුව. ඒ නිසා සීන් එකක් ඇතුළත ආටිස්ට් කෙනෙක් එහෙට මෙහෙට මූව් වෙන්න තියෙනවා ප්‍රධාන වූ කරුණු ටිකක්. එකක් එයා ඒ සීන් එක තුළ ඔහු ආධිපත්‍ය පතුරවන උනක් ටෙරිටරි එක ඔහු හදනවා නම් ඔහු ඔහුගේ ආධිපත්‍ය තුළ ඔහුට ඇවිදින්න පුළුවන්. ඔහු අන්නේසින සීන් එක තුළ ඔහුට එකතැනක ඉන්න අමාරු නම් අන්කම්ෆර්ටබල් නම් අන්න ඒ වගේ හේතු දිනවා. එතකොට අපිට පෙන්වන ලෝකේ ස්පිල්බර්ග් ලාගේ ඉඳලා හිච්කොක් ලාගේ ඉඳලා ෆිල්ම් වල ආටිස්ට් කෙනෙක් මූව් කරලා තියෙන තියරීස් මොනවද කියලා. එතකොට අපි ඉගෙන ගන්නවා මේ ආටිස්ට් කෙනෙක් සීන් එක රඟපාන්නේ උස්ම ගන්නවත් නිදහසක් නැතුව කියන එක. අපේ ලංකාවේ ආටිස්ට්ලා කියනවනේ ඒ අධ්‍යක්ෂවරයා මාර නිදහසක් දුන්නා කියලා ඉවරලා. ඒක එතනම අධ්‍යක්ෂණයක් නැහැ. හරිද? අපි ෆ්‍රී එක කරලා කියලා එහෙම එක් කරන්න බෑ. හරිද? දෙබසක් ළඟ තියෙන ගැප් එක පව අධ්‍යක්ෂවරයා කලින් තීරණය කළ ඉවරයි. ඔහුගේ ගෙස්චර් එකක් පව, ඔහු තියෙන අඩිය මොකක්ද ඊට පස්සේ බිම තියෙන එක ඇයි ඇහිඳින්නේ? ඒකට හේතුව පව ස්ක්‍රිප්ට් ඇනලිසිස් එකේ ඩිරෙක්ටර් ලියන්න ඕනේ. What is the reason for that කියලා. ඒ ඉන සයිකලොජි එක ඇයි ඔහු ඒක ඇහිඳින්න ඕනේ කියන එක. ඒක තමයි ආටිස්ට් තේරුම් ගන්නෙ. මෙතන මට මොටිවේෂන් එකක් තියෙනවා මම මේක ඇහිඳ ගන්න කියන එක. නැත්තම් නිකන් ගිහිල්ලා අපිට කැමරේ එක ලස්සනයි අර පැත්තේ මල් වත්ත පේනවා අර පැත්තෙන් එනකොට ලස්සනට වතුර මලක් පේන හින්දා අතෙන්ට යන්න ඔයා කියලා අරන් ලයිට් එක ගන්නට ජනේලිය අරින්න කියලා අපි කරන්නේ අධ්‍යක්ෂණය කියලා මොකක්ද කියන එක තමයි අපි ඉස්සල්ලාම අපි ගැන දුක්කීම තමයි පළවෙනි කෝස් එකේ පළවෙනි සිද්ධ වෙන්නේ. මේක සංවිධිතව යම් දෙයක් දැනගෙන අධ්‍යක්ෂණය කරන එකයි නොදැන අධ්‍යක්ෂණය කරන එක අතර ලොකු වෙනසක් තියෙනවා. සරලව මම කිව්වොත් එහෙම මේ අපේ චිත්‍රපටි වල තියෙන ඒකමිතිය විදිලා තියෙන දර්ශනින් දර්ශනයට හේතු තියෙනවා. මොකද හේතුව ප්‍රී ප්ලෑන් එකක් නැහැ. මේ සීන් එකේ අපි ෂොට් කීයක් ගන්නවද? ඇයි ගන්න කියලා. එතකොට මේක ගිහිල්ලා දවසක් මහන්සි වෙලා එහෙට මෙහෙට ෂූට් කරලා ෂොට් ගොඩක් ගන්නවා. ඊළඟ සීන් එකට වෙලා අඩු වුණාම එකපාරට හයි ඇංගල් ෂොට් එකක් දාලා ඒක ඉවර කරනවා. තව එකක් ට්‍රැක් එකකින් ගන්නවා.
ඉතින් මේ ට්‍රැක් උත් තියෙනවා හයි ඇන්ගල් උත් තියෙනවා ඩ්‍රෝන ෂොට් උත් දාලා තියෙනවා කටු උත් තියෙනවා ඕවර් ද ෂෝල්ඩර් උත් තියෙනවා මේක ජෑම් එක මේ කාටවත් තේරෙන්නේ නැහැ මේක මේක සිනමා ජූරි සභාවක ජූරි මෙම්බර් කෙනෙක්වත් දන්නේ නැහැ ඉතින් ලස්සන කතාවක් ආගල ඩිරෙක්ටර් බෙස්ට් ඩිරෙක්ටර් ඒවෝඩ් එක දෙනවා ඒක තමයි ලංකාවේ කරන බූර්ම මෝඩම වැඩේ ඩිරෙක්ටර් කෙනෙකුට බෙස්ට් ඩිරෙක්ටර් දෙන එක කතාව හොඳ එකේ ඒක යන්න ඕනේ ඒක ස්ක්‍රිප්ට් රයිටර්ට එතකොට මම අහන්නේ කෝපි කඩේ අධ්‍යක්ෂණය කරන පුද්ගලයායි අපි සම්මා එකවදවකට ඒක බෙස් ඩිරෙක්ෂන් වලට ගන්නනේ මේ අධ්‍යක්ෂලටම කරන මොකුත් මේ අගෞරවයක් නෙමෙයි අපි ගන්නනේ බෙස් ඩිරෙක්ටර් ඇවෝඩ් එකට නමුත් මම කියන්නේ අද ලංකාවේ බෙස් ඩිරෙක්ටර් කියලා ඇවෝඩ් එක දෙන ටෙලිවිෂන් ඩ්‍රාමාවේ ඒ කැපෙන ෂොට් ටිකයි කෝපි කඩේ කැපෙන ෂොට් ටිකයි අතර වෙනස මට ඔයා පොඩ්ඩක් පුළුවන් නම් කියන්න මම චැලෙන්ජ් කරනවා කාට හරි නෑ ඒ එකයි අර ෂොට් එක මෙහෙම තියෙනවා වැරදුනහම හරි කොහොම හරි කතාව කට්ටේ කියලා යනවා ක්ලෝස් අප් දෙකට යනවා අනිත් එකේ තව ට්‍රැක් එකක් තියෙනවා අනිත් එක වයිඩ් එකේ තියෙනවා මේ කිසිම ඒකමතියක් නැහැ මේක සියුම් හොයකින් හරියටම පබුල් වැටෙලා තියෙන වගේ වැඩක් හැම පබුලුවකින් පබුලුවක් යට ඇතුලේ තියෙනවා ලොකු පොඩි නූලක් ඒ නූල අපිට පේන්නේ නැහැනේ ඒ තමයි ඩිරෙක්ටර් මේ එකක් එකිනෙක බෙදලා තියෙනවා හැබැයි එක තැනකදී ඩිරෙක්ෂන් එක අවුල් වුණාම මේ ඔක්කොම පබුල් වැටෙට විසිරලා යනවා අපිට මාලයක් හොයාගන්න නැති වෙනවා නිර්මාණයක් පේන්න නැති වෙනවා ඒ වගේ වැඩක් මේක එතකොට අපි ඉගෙන ගන්න ඕනේ අපි දැනගන්න ඕනේ What is the direction කියන එක. එතකොට මේ හැම සීන් එකක්ම ෆිල්ම් එකේ පටන් ගත්ත සීන් එකේ ඉඳලා අවසාන සීන් එක දක්වා ඒකේ ඇතුළේ තියෙනවා වයිබ් එකක්. ඒ වයිබ් එක හැම එකකම එක විදිහට තමයි ගමන් කරන්නේ. අපිට අවශ්‍ය දැනදී ඒක උච්චාවචනයක් අපි කරනවා. නමුත් එහෙම නැතුව අපි කිසිදු ප්ලෑන් එකක් නැතුව අර අපි ආකිටෙක් කී ප්ලෑන් එක නැතුව සෙට් එකට අර බාසුන් නැහැ ගියා වගේ වැඩක් මේක. මල්ලී මේක ලෝ ඇන්ගල් අරගමු, හයි ඇන්ගල් කරමු. එක එක විදිහට ගන්නවා ඉතින්. අරගෙන එඩිට් කළාට පස්සේ ලස්සන කතාව ඒ අවුරුද්දේ බෙස්ට් ඩිරෙක්ටර් ප්‍රධාන ලංකාවේ තියෙන අවුල තියෙන ජූරි සභාවල් වල මොකද ජූරි මෙම්බර්ස්ලා ඩිරෙක්ටින් කියන සබ්ජෙක්ට් එක ගැන හදාලා නැහැ. ඔවුන් හොඳ රසකාමී, ඔවුන් කලාකාමී, ඔවුන් සාහිත්‍ය දරයන්. ඔවුන්ගේ කතාවක රසය බලන්න පුළුවන්. නමුත් ඩිරෙක්ෂන් කියන්නේ ඒක නෙමෙයි. ඒ ඩිරෙක්ෂන් වල තියෙන විශාල කාර්යභාරය. නේද? ඒක මම මේක විග්‍රහ කරන්න මම හිතන්නේ ලොකු කාලයක් අපි ගත යුතුයි. නමුත් මේක අපිට ඒ අවස්ථාව නෙමෙයි. මම කියන්නේ ඩිරෙක්ෂන් කියන්නේ අතිශය භයානකම කැලලක්. ඇක්ෂන් කට් කියන්නේ ඩිරෙක්ට් කැලලේ නිකන් අපි ගන්නම දෙයක් නැති කැලල. ඒක නෙමෙයි ඔහු ඇක්ෂන් කරලා තියෙන්නේ ගෙදර ප්‍රී වර්ක්ස් වල. ඔහු අඳින ඇඳුමේ ඉඳලා බොත්තමක් අරිනවද වහනවද කියන තැන පවා ඉඳලා සටහන් කරලා තියෙන්නේ. ඇයි ඔහු බොත්තම් අරගෙන එළියට යන්නේ? මොකද්ද ඔහුගේ පර්සනලිටි එක? ඌට මොකද්ද තියෙන ඒකට තියෙන රීසන් එක? අරයා අද්දිකට අඳින තියෙන රීසන් එක මොකද්ද? ඒ කැරක්ටර් ඇනලිසිස් එකේ හැමදේම ලියලා තියෙනවා. ආටිස්ට් මම රියස් කරනකොට ඒ ආටිස්ට් මගේ චිත්‍රපටිය තෝරගත්තට පස්සේ ඒ ආරිස් මේට ඉස්සලා අවුරුදු 10කට කලින් කරපු හැම චරිතයක් ගැනම රෙෆරන්ස් එකක් මල් ළඟ තියෙනවා. ඔහු ගුරුවරයාගේ චරිතය කරලා තියෙන්නේ කොයි විදිහටද? ඔහු පරිපාලකයාගේ චරිතය කරලා තියෙන්නේ කොහොමද? ඔහු කම්කරුවාගේ චරිතය කරලා තියෙන්නේ කොහොමද? ශිෂ්‍යයාගේ චරිතය කරලා තියෙන්නේ කොහොමද? අපි බලන්න ගියාම මේ හැම එකකම තියෙනවා සාමාන්‍ය සමානතා. ඒ මොකද ඔහුගේ චරිතය, ඔහුගේ ස්වභාව ජීවිතයේ චරිතය ඔහු හැම එකකම විදහා පාලා තියෙනවා. අපිට ඔක්කොම වෙන වෙනම හරියට නම් බලුවම තමයි තේරෙන්නේ මොහුගේ මේ තියෙනවා මේකේ තියෙන ඔහුගේ දුර්වලතාවය මොනවද ඔහුගේ තියෙන දක්ෂතාවය මොනවද ඒ ටික අපි අධ්‍යයනය කරනවා නළුවත් එක්ක මම කතා කරන්න කලින් එහෙම නැත්නම් නිලියත් එක්ක මම කතා කරන්න කලින් ඒ වගේම මම මගේ අවශ්‍ය චරිතය සම්බන්ධව රෙෆරන්ස් එකක් තියෙනවා දැන් මම හිතනවා මගේ චරිතය මාධ්‍ය විදිහ මම ශිනාල් විදිහට තමයි මගේ චරිතය ඕනේ මම ඔයත් එක්ක කතා බහ කරනකොට ඔයත් එක්ක නොදුනවත්ම ඔයත් නොකියවම ඔයාගේ මැනරිසම් එක ඔයා විදින විදිහ ඔයා හිනා වෙන විදිහ වතුර එකක් බොන විදිහ ඔයා කන විදිහ මම හිමින් සැරේ කැමර එකකින් මගේ කැමර එකකින් මම නිකන් ඉන්නේ මම ඔයා ෂූට් කරනවා. ඔයාට වෙනස් පැනරිසම් එකක් තියෙනවා. ඔයා හිනා වෙන විදිහ වෙනස්, ඔයා ඇවිදලා ඔයා පොත පොතක් ගන්න විදිහ වෙනස්. හරිද? කනකොට අතපය පවචිකන විදිහ වෙනස්, ඔයා ෂර්ට් එක අඳින විදිහ වෙනස්. මේ දීර්ඝ කතාව අර ඇක්ටින් ටු ස්ක්‍රීන් කියන කොටසට නිකන් එනවා. ඔව් අනුරුද්ධ ජයසිංහ ගෙනාවා. දැන් 2019 මං හිතන්නේ මුල්ලකානුවේ තමයි ගින්න උපන් සීතල. රෝහණ විජේවීරයන්ගේ චරිත කතාවල්ල කරපු ඒ චිත්‍රපටය තිරගත වුණා. මෑතක තමයි ජනාධිපති සිනමා සම්මාන උල්ලේදී සම්මානට ප්‍රාර්ථනා මම හිතන්නේ ඒ කාලෙ වෙද්දි ලංකාවේ හිටියේ නැහැ. ඒක මම හිතන්නේ හොඳම අධ්‍යක්ෂක සහ තවත් සම්මාන ගොඩක් රාශියක්. දැන් ওই කතාවත් එක්ක මට අහන දේ හිතුනේ දේ තමයි මේ දැන් හරි රෝහණ විජේවීරයන් ඉන්නවා චිත්‍රපටයක් තියෙනවා යන්තම් ප්‍රතිපරුණ ඉතිහාසයක් තියෙනවා හරි. දැන් මේ හම්බෙච්ච අර ඇකඩමික් වෙනසත් එක්ක මේ ඇකඩමික් ආලෝකයත් එක්ක මේ චිත්‍රපටේ කොයි කොයි දේවල් වෙනස් වෙන්න තිබ්බද? සම්පූර්ණයෙන්ම. තනි වචනයක් කියන්නේ සම්පූර්ණයෙන්ම. මම මෙහෙම යෝජනාවක් කරොත් ওই චිත්‍රපටේ හරියට විග්‍රහ කරොත් මං හිතන්නේ ප්‍රධාන චරිතය රෝහණ විජේවීර නෙමෙයි ශ්‍රීමතී කියලා කිව්වොත්.
ඔව් ඇත්තටම මොකද ඔගේ කතන්දරේ මුලදීම අපි අපි ඔකට හැදුවා මොකද තියෙන අර ග්ලොග් ලයින් එක කියන එක. ඒක තියෙන්නේ අපි ඒ ලොග් ලයින් එක කියන එක අපි කිව්වොත් එහෙම චිත්‍රපටිය හකුලා කියන්න පුළුවන් පාටේනේ. ඒකද අපි කියත්තේ තහනම් විජේවීරගේ ඉරණම් කතාව කියලා. එතකොට අර අපි දේශ ඇත්තට මේකෙදි අර මිනිස්සුන් බලාපොරොත්තු වුණේ රෝහණ විජේවීරගේ දේශපාලනය. අපි ඇත්තම රෝහණ විජේවීරගේ දේශපාලන කතා දේශපාලනයේදී ඔය කරපු දේවල් චිත්‍රපටයකට යමුනෝ නම් ඔය චිත්‍රපටයක මිනිස්සු බලන්න එක එච්චර බෝරින් වෙයි. මොකද මාක්ස්වාදයේ හරියටම කැමරාවක් අරගෙන මාක්ස්වාදයේ තියෙන දාස් කැපිටල් එක ෂූට් කළා වගේ වෙයි යෝග. එතකොට අපිට ඕන වුණේ මේච්චර මිනිස්සු හොයපු ආණ්ඩුවක් හොයපු රටක් ලොකු ප්‍රශ්නයකට මැදිහ කරපු මේ පුද්ගලයා හැංගිලා ගත කරපු ජීවිතේ මොකක්ද? තහනම් විජේවීරගේ ඉරණම් කතාව. ඒ ඉරණම ලක්වෙච්ච ප්‍රධාන චරිතය තමයි කාන්තාව. ඔහුගේ දරුවෝ ටික. හරිද? අපේ කතන්දරෙදී මේ සැඟවි ගත කරපු ජීවිතේ තනින් තන පල යන රෝහණ විජේවීරගේ ජීවිතය. ඒක තමයි මගේ චිත්‍රපටිය. හරිද? ඒකයි අපි කළේ. එහෙම නැත්නම් රෝහණ විජේවීරගේ අර මහා දාර්ශනික දේශපාලන කතාව අපිට ඇත්තටම වැදගත් මට නම් වැදගත් නෑ. හරිද? කොහොමද මේ වගේ මහා භීෂණ කාලයක මේ පුද්ගලයා සර්වයිව් වුණේ මෙච්චර කාලයක්වත්? 83 දී පක්ෂ දහනම් කරනවා 89 නොවැම්බර් 13 වෙනිදා වෙඩි කාලේ මැරෙනකන් ਉਹ කොහොමද ජීවත් වුනේ කියන එක තමයි ෆිල්ම් එකේ තියෙන මේ ප්‍රධාන කාර්යභාරය. නමුත් දැන් අද මම ඒක දකින්නේ වෙන විදිහකට. ඒ කියන්නේ ඒක මම මගේ දැන් තියෙන මේ මගේ දැනුම සහම ඉගෙනගත්තු දේවල් ඇප්ලයි කළොත් එහෙම මම හිතනවා මේක මට ඒක චිත්‍රපටියේ ওই ඔක්කොම කියන්න ඕනේ නැහැ. මට ඇත්තටම කියන්න ඕන එක තැනයි තියන්න තිබුණේ. චිත්‍රපටිය මම ඒක තමයි චිත්‍රපටිය කරන්න ගියේ. නමුත් පසුව ඉතින් ඇති වෙච්ච යම් යම් බාහිර දේවල් කාරණා කරනුත් එක ඒක කරන්න බැරි වුණා. ඇත්තටම ඒක තිබුණේ රෝහණ විජේවීර මේ තහනමින් පස්සේ පක්ෂේ හැංගෙනවා ගිහිල්ලා ඒක තැනකදී ඩොක්ටර් ජයතිලක ජයතිලකගේ ගෙදර ඩොක්ටර් ජයතිලක දන්නේ නැහැ මේ රෝහණ විජේවීර කියලා වයිෆ් දන්නේ නැහැ. ඒතර මේ අඳුරු ගුහාවක් වගේ හැංගිච්ච චූටි තැනක ඩන්සිරන් වත්තේ ඒ අඳුරු ගෝ මේක හේඩාවක වගේ තැනක හිර වෙලා හිටපු චරිත තුනක් ගැන තමයි මම චිත්‍රපටයේ තිබුණේ. ඒකදී රිවීල් වෙනකන් ඔහු මම රෝහණ විජේවීර කියලා රිවීල් වෙනකන් ඇතුලේ කොහොමද මේ තුන් දෙනාගේ චරිත ටික විහිදුනේ කියන එක තමයි මගේ චිත්‍රපටිය. අද මම දුන්නත් මම කරන්නේ චිත්‍රපටිය ඒ ටික තමයි මම කරන්නේ. මට වෙන කිසි දෙයක් උමනා වෙලා තිබුණේ නැහැ. නම චිත්‍රපටිය කරන්න ගියාට පස්සේ ඒකට ප්‍රවිෂ්ටයක් විදියට මේ ටික කරමු කියලා ඉතින් අපි මේක කලෙක්ටිව් ආර්ට් එකක්නේ. ඉතින් ගොඩක් දේවල් මේකට සම්බන්ධයි, පුද්ගලව සම්බන්ධයි, පක්ෂයක් සම්බන්ධයි. මම තනි විදිහට අධ්‍යක්ෂකව විදියට මට හැමදේම තීරණය කරන්න පුළුවන් තැනක හිටියේ නැහැ අපි. අපිට ඕනේ මේ කතන්දරේ කොහොම හරි කරන්න. ඉතින් එතනදී තමයි කතන්දරේ ඒ ආකාරයට නිර්මාණය වුණේ. මම මේ පිළිබඳව අද මේ කතාව කිව්වට මම එදා හිටපු ස්ථාවරය ඒක තමයි. බොහෝ වෙලාවට මේ තුන් දෙනායි කතාව දොස්තර ජයතිලක එතුමාගේ බිරිඳ සහ රෝණ විජේවීරයන් කියන තුන් දෙනාගේ අතර තමයි මේ කතාව කතන්දරේ තුනේ. මේ මුළු රටක් හොයපු මිනිහා ඒ ගියක් ඇතුළේ හිටපු ඒ සුළු කාල පරිච්ඡේදය සහ ඒක ඔහු රිවීල් වුණාට පස්සේ ඔවුන් ඉතා ආදරෙන් ඔහු පිළිගන්නේ ඔවුන් ජීවිතයේ පිළිබඳ ඔවුන් ගන්න වගකීම ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ඔවුන් ගන්න ලොකු රිස්ක් එකක් සහ දොස්තර ජයතිලක මිය ගියාට පසුව එතුමාගේ බිරිඳ පවා මේ බොහොම ඒ කියන්නේ මේ විවේචනාත්මකව නෙමෙයි ඒ සිද්ධි දිහා බලන්නේ. කවදාවත් එයා එහෙම බැලුවේ නැහැ. මගේ මේ පද්මිනී අක්කා මේ ගොඩක් මංගේ කිට්ටුයි මායික මෑත වෙනතුරුත් මමයි කතා බහ කරලා දිනවා. ඉතින් එයා කිව්වේ රෝහණ විජේවීර කියන ඒ సౌందర్యවාදියා ගැන. ඔහු කොච්චර විහිළු කතා කියනවද? ඔහු කැරම ඔහු කාඩ් ගන්නකොට ඔහු කරන දේවල්, ඔහු මේ කෑම හදනකොට ඒවට අවිල සම්බන්ධ වෙන විදිය, සමහරවිට වත්ත කෙනෙක් ලෙඩ වෙලා රෑ ආපුවාම බෙහෙතක් නැහැ ඒ වෙලාවේ කියලා කිව්වම ඒකට ඕල්ටර්නේටිව් බේත් ගැන යා කියන විදියකම හරි ප්‍රහිලිකාවක් ආවලු. කොහොමද මේ මිනිස්සු අයිටි මන් තේම ටැමිල් වලින් කතා කරනවා, ඉංග්‍රීසියෙන් කතා කරනවා, සිංහලෙන් කතා කරනවා, බෞද්ධ දර්ශනය ගැන කතා කරනවා. එක මහා කන්ට්‍රවර්ෂල් කැරක්ටර් එකක්. කවුද මේ කියන එක. ඉතින් ඒක තමයි චිත්‍රපටියේ මගේ කතාව. ඉතින් අවසානයේදී මේක දැන් අපි රෝහණ විජේවීර මගේ නෙමෙයිනේ. රෝහණ විජේවීරට අධිකාරි ගොඩක් ඉන්නවා. ඉතින් ඒක කරන්න ගියාම රෝහණ විජේවීරව ඒතර දිගහැරුණා. කොහොම හරි මේ අනුරුද්ධ ජයසිංහගේ දවල දූවිලි කියලා චිත්‍රපටයක් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට නොපෙනී ගියා. අතුරුදන් වුණා. මොකක්ද ඇතරම් වුණේ? මම ආසම චිත්‍රපටිය. ඒක තමයි මං හිතන්නේ රටක පොලිටික්ස් කතා කරන්න පුළුවන් නම් ගියක් අස්සින්දගෙන ඒ චරිත තුනකින් තමයි මුළු කතාවම කියවෙන්නේ. ඒ කියන්නේ යුද්ධයක් එක්ක 2007-08 වගේ කාලේ ලංකාවේ තිබිච්ච පරිසරය සම්බන්ධව, මිනිසුන් තිබිච්ච පීඩනය සම්බන්ධව යුද්ධකින් මිය ගිය බිරිඳක්, වැන්දපු වෙච්ච බිරිඳක් නැන්දම්ම සහ ඒ මිය ගිය ස්වාම්පුරුෂයාගේ අයියා, ඒ චරිත තිත්තේ සහ මැදට එන පොංචි දැරිවියක්, ඒ කියන්නේ අර මෙයාගේ විවාහය, කියන්නේ කාන්තාවගේ සෙබල තමයි ඔහුගේ ස්වාම්පුරුෂයා. ඔහුගේ කලින්
උන්දිනගේ දරුවා මෙයා බලාපොරොත්තු වෙනවා තව දරුවෙක් හදන්න දැන් ටීනෙක් කෙල්ලෙක් යසෝ ඒ චරිතය එතකොට මේ ඒ ගෑනු ළමයට අවුරුදු 7ක් විතර හරි හුරුබුටි කෙල්ලෙක් තව යාට බබෙක් හැදෙන්න ඉන්නවා ඒ එතකොට ස්වාමි පුරුෂයා ගෙදර එන්නේ මිනි පෙට්ටියක එයාට කියා ගන්න හම්බෙන්නේ මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැන් සමාජය විශ්වාස කරනවා මෙච්චර කල් දන්නේ නැහැ මේ බබා වෙන කාගේ හරි වෙන්න පුළුවන් කියන ප්‍රශ්නේ එතකොට නැන්දම්ම මේවා සැක කරන විදිය ඊට පස්සේ මෙයා මේ බබව නැති කර ගන්න හදන විදිය ඊට පස්සේ මේ අතරේ එයාගේ අයියත් එක්ක මෙයාගේ සම්බන්ධතාවය ගොඩනගෙන යන විදිය ඊට පොඩි දරුවා තාතර වගේ අර එයාගේ මහප්පට ආදරය කරන විදිය ඊට නැන්දම්ම විරුද්ධ වෙන විදිය ඊට ගැහණියක් අසරණ වෙන විදිය මේ යුද්ධය නිසා මේ කුටුම්බයක් අතර සිද්ධ වෙනා වූ කතන්දරේ තමයි දවල දූල චිත්‍රපටයේ තියෙන්නේ ඒක ඇත්තරම ඒ අවුරුදු 2006 අවුරුද්දේ ඉන්දියානු ජාත්‍යන්තර ගෝවා ප්‍රධාන සිනමාවුල්ලේ තරගකාරී අංශයේ කම්පිටිෂන් සෙක්ෂන් එකකට පවා ඉදිරිපත් වෙච්ච චිත්‍රපටියක් ඒ වගේම පූනේ ෆිල්ම් ෆෙස්ටිවල් එක නියෝජනය කළා ඒ වගේ ගොඩක් ෆිල්ම් ෆෙස්ටිවල් වලට ගියා ඉතින් මම ආසම කරන චිත්‍රපටියක් මහේන්ද්‍ර පෙරරයි දිල්හානි අශෝකමාලා ග්‍රේස් ආර්යමල් සහ සඳලි වැලිකන්න කියලා ගෑල්ලමෙක් තමයි අර පොඩි කාලේ කැරක්ටර් කළේ දැන් ගොඩක් කාල ෆිල්ම් එක කරලා ඉතින් තවත් මාසෙයි ෆිල්ම් එකට මම මොකද චිත්‍රපටයට චිත්‍රපටය උනේ ඇත්තට මේක ෂූට් කළේ ගොඩක් 35 mm වලින් ඉතින් අර පසු කාලීනව ඒක ඉවර වෙන ගමන් 35 mm චිත්‍රපටිය වලට ලොකු ප්‍රශ්න එකක් වුණා මොකද ඒක ඩිජිටල් වලට කන්වර්ට් කරන්න ඕනේ ඊට පස්සේ DCP කියන තාක්ෂණය ආවා ඉතින් මගේ තිබිච්ච වෙන වැඩකුත් එක්ක අපිට ඒක එච්චර ඉක්මනට කරගන්න බැරි වුණා ඉතින් ඒක ඉන්දියාවේ රාමෝජි ෆිල්ම් සිටි එකේ තමයි මේකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් කළේ එහෙ නෙගටිව් ටික තියෙන්නේ ඉතින් දැන් මම මේ දසමින් රවින්ද ගුරුගේ මහත්තයා තමයි එඩිටර් එයාත් එක්ක කතා බහ කරමින් ඉන්නවා මේ චිත්‍රපටිය නැවත සැරයක් නෙගටිව් ටික මෙහෙ ගෙන්නගෙන ඒක ඩිජිටල් ට්‍රාන්ස් මේ ට්‍රාන්ස්ෆර් කරලා ඩිජිටලි DCP එකක් හදාගන්න. ඉතින් එහෙම වුණොත් අපිට මේ චිත්‍රපටිය නැවත බලන්න පුළුවන් වෙයි. ඒකත් සමහර විට හොඳ ආරංචියක් වෙන්න පුළුවන්. එකම දේ අර කාලවලල අතර තියෙන පරතරය අපේ ප්‍රේක්ෂකයා කොහොම බාරගනීද කියන එක. ඉතින් ඒක මෙහෙම යුද්ධෙත් එක්ක දැන් අපි ගත්තොත් එහෙම හිට්ලර්ගේ කාලේ 1945 දෙවන ලෝක යුද්ධයත් එක්ක මුල් වෙච්ච කරුණු ගැන චිත්‍රපටය අදටත් කරනවානේ. යුද්ධය කියන්නේ ඒකේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්, ආයුධ වෙනස් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙනස් වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න ටික සහ සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ බිය, ඒ ඇති වෙන සමාජ ත්‍රස්තභාවය ඒක එකයි. ෆොරෙවර් ඉතින් ආයක වෙනස් වෙන්නේ නැහැ. බෝම්බයක් පිපුරනහම දෙන හැඟීම සහ තමන්ගේ යුද්ධෙ මිනිහෙක් මිය ගියාම ඇති වෙන සාංකාව ඒක කොයි කාලේ ලෝක විනාශයට කලින් දවසෙත් ඒක එහෙම තමයි. එනිසා ඒක සර්වකාලීනයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා චිත්‍රපටය ගැන අධ්‍යක්ෂවරයාටත් බලාපොරොත්තු තියෙනවා. මේ චිත්‍රපටයත් එක්ක වැඩ කරපු ඒ ක්‍රූ එක ළඟින්ම ගැවසෙන මිත්‍රයෝ ටිකත් බලාපොරොත්තු තියන් ඉන්නේ. ඉතින් ප්‍රේක්ෂකියොත් බලාපොරොත්තු තියන් ඉන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් ඒ චිත්‍රපටය ගැන අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද මේක අනාගතයට බාර කරනවා. දැන් හෙටනිද්දා අරමන් යන අලුත් චිත්‍රපටය ටිකක් මේ අමුතුයි කියලා තේරෙනවා. අලුත් මිත්‍රයොත් එක්ක කරන නියම් අලුත් වැඩක්. ඔව් ඒතරම දැන් ඒ චිත්‍රපටිය කරන්න අදහසක් තිබුණා මට මෙහි ලංකාවේ ඉඳලා කැනඩාවට යන්න කලිනුත්. ඔතේ ඒක වෙනම පැත්තකින් මම දකින්නට පුළුවන් වුණා අර සිනමා තිර රචනය සහ සිනමා අධ්‍යක්ෂණය වගේ දේවල් හදාරනකොට කොහොමද අපි කතාවේ යටිපෙළ කියන එක සබ් ටෙක්ස්ට් එක කියන එක එහෙම තමයි ඒක කන්ටෙක්ස්ට් එක වෙන විදිහකට අපි පෙන්න ගන්න කියන එක. මාර්තුකව නැවතත් යුද්ධෙම තමයි ඉතින් ඒකින් අයින් වෙන්න බෑනේ අපිට. යුද්ධය කියලා කියන්නේ ඒක සර්වකාලීනයි යුද්ධය කියන එක. ඒ කියන්නේ ඒක නිරන්තරයෙන්ම ඔය ඇති නැති පරතරයත් එක්ක භූමිය අල්ලා ගැනීම කියන එක හැමදෑම ලෝකේ හැමදැනම කොයි විදිහක හරි පවතී. ඒක යටත් විද ස්වභාවයෙන් පවතින්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික යුද්ධය හරහා ණය දීලා අල්ලා ගන්න පුළුවන් රටවල් හරිද? බෙහෙත් වලින් අල්ලන්න පුළුවන් රටවල් විවිධ විදිහට වෙනස් වෙයි. නමුත් ඒ අර යටත් විජිත ස්වභාවය කියන එක ඒක ලෝකේ හැමදේම පවතිනවා. ඉතින් ඒ නිසා මේක සර්වකාලීන යුද්ධයක් ගැන කරන්නේ. ඒ කියන්නේ මේකේ බේස් වෙන්නේ ලංකාවේ භූමිය, කැරලිකාරයෝ හරි එවුන් රට අල්ලගන්න ආණ්ඩුවට විරුද්ධව කැරල්ලක් ගහනවා. ඒ කැරල්ලේදී ඇතිවන ස්වභාවය කියන්නේ අපි කියන විමුක්තිගාමින් කියලානේ. සඩන් ගාමින් විමුක්තිගාමින් කියනවා. ඔවුන් සමහරට ආගමික දෘෂ්ටිවාදයක් තුළ ඔවුන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ජාතිවාදී දෘෂ්ටිවාදයක ඉන්න පුළුවන්. ඒ කවුරු වුණත් අපි දකිනවානේ දැන් තලේබාන් ඔවුන් විමුක්තිගාමින් සරංගාමින්. දැන් LDD එක ඔවුන් සරංගාමින් විමුක්තිගාමින්නේ. ඒතොර අපි ජයිප ගත්තොත් ඒ 71 කැරැල්ලේ අසු කරගෙන ඔවුන් විමුක්තිගාමින්. ඔවුන් හදන්නේ දැනකදී ආණ්ඩුවකට ගහලා ආණ්ඩුව අසාධාරණකම් වෙනවා කියලා ඒක අල්ලගෙන අර පොදු සමාජයට ගැලපෙන පාලනයක් බිහි කරන එක විමුක්තිගාමින් අරමුණ. අල්ලා ගැනීම. ඉතින් බුද්දිසම් ගන්නකො
බුඩිසමුල්ලා තියෙන විමුක්තිකාමයේ. හැබැයි ඒකේ තියෙන භෞතික අතහැරීම. හරිද? Two ways. ධාරාවන් දෙකක් තියෙනවා විමුක්තිකාමයේ. මට උනන්නේ අන්න ඒක අල්ලන්න. කියන්නේ බලන්න කෝණේ අනුව වෙනස් වෙන්න පුළුවන් නේද විමුක්තිකාමයේ කියන කතාව. අදහස කියන්නේ ඒක ටෝටලි දෙකක් නේද? අල්ලා ගැනීම සහ අතහැරීම. හරිද? ඒක තමයි මම ෆිල්ම් එකේ නම ධාරා. නම ධාරා. ධාරා. සමහර විට එන වසරේ ප්‍රදර්ශනේ වේවි. බොහෝ මං හිතන්නේ එනවා වර්ෂේ. මොකද ඒක උඩක් මම ඒක කැනඩාවේ වෙන ප්ලැට්ෆෝම් කීපයක් බලාගෙන කරන්නේ. ඉතින් ඒ නිසා බොහෝ විට අවුරුදු දෙකකින් විතර වගේ තමයි. මොකද ඒක ඒ ෆෙස්ටිවල් වලට සම්බන්ධව කරන්න බලාපොරොත්තු වෙන වර්ගයේ චිත්‍රපටියක් මේක. ඉතින් මොකද මේකට සම්බන්ධ වෙනවනේ මගේ එහෙ පිරිසකුත්, මේ කැමරා ශිල්පියා ක්‍රිස් ජොයිස් කියලා මට එහෙ ෆිල්ම් උගන්නපු මගේ ඉන්ස්ට්‍රක්ටර් ෆිල්ම් DOP එක ඩිරෙක්ටර් ඔෆ් ෆොටෝග්‍රෆි කියන පැත්ත, ඒ කියන්නේ සිනමා මේ ඡායාරූපකරණය සම්බන්ධව මම හිටිය ගන්නපු මගේ ගුරුවරයා. ඔහු ගොඩක් නෝත් ඇමරිකාවල වැංකුව ඒ සොසයිටි එකේ ඩොකියුමෙන්ටරි ෆිල්ම් සහ ටීවී කමර්ෂල්ස් වගේ කරපු කෙනෙක් සහ ඔස්ට්‍රේලියාවෙත් වැඩ කරපු කෙනෙක්. ඉතින් ඔහු හැබැයි ඔහු ඉපදිලා තියෙන ඉන්දියාවේ, ඔහු ආසියාතිකෙක් ඔහු හිටියට. ඉතින් ඔහුට මේක දැනෙනවා, මේ ෆ්ලේව එක මොකක්ද කියලා මම කියන. ඉතින් ඒ නිසා අදටත් එක ගැලපෙනවා. මොකද ඇමරිකාව උත්සාහ කරනවා එක එක විදිහට ලෝකයේ රටවල ආක්‍රමණය කරන්න. හරිද? දැන් ඇෆ්ගනිස්තානයේ ලොකු ප්‍රශ්නයක් ඇති කළා, ඉරාකයේ වගේ ප්‍රශ්න ඇති කළා, අවිගතව යුක්‍රේනය අල්ලන්න රුසියාව විසින් කරන මෙහෙම ඔක්කොම මේ අල්ලගන්න ට්‍රයි කරන අස්සේ මේ බුද්ධිසම් කියන සබ්ජෙක්ට් එක මාර ලස්සනට ඒක ගේනවා. මේ සතුට තියෙන අතහැරීම කියන එක. ඒක මට වැදුනා වැදිල්ලක්. ඒ කියන්නේ ඒක මාරයි. ඒ කියන්නේ භෞතිකව අල්ලගන්න ඒක ඉවරයක් නැහැ. එතන විභුක්තිකාමයේ පවතින්නේ නැහැ කියන එක මම හිතන්නේ තාමත්. ඒ කියන්නේ ඒකත් එක තැනකදී ආයේ මේ බියුරොක්‍රසි එකකට ඇවිල්ලා, ආධිපත්‍යයකට ඇවිල්ලා, නිලධාරීවාදයේ ගොඩනැගිලා අපි දැකලා තියෙනවා ලෝකේ. එක එක ධනවාදයේ උඩ තමයි සමාජවාදයේ ගොඩනැගෙන්නේ. නමුත් සමාජවාදයට අපි අත්වෙච්ච ඉරණමවල් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙන වෙන ලිබරල් පාත් වලට මේ දේශපාලනය අද කැරකෙවෙනවා. මොකද ඒ ඔක්කොම අපි බුද්ධිසම් තියෙනවා නියම තැනක. දේශපාලනය සහ දර්ශනය ධාරා චිත්‍රපටයට වස්තු බීජයක් හැටියට ක්‍රියා කරනවා. අද කතාව ඔන්න ඔහොමයි. ඉතින් මේ ප්‍රථම වතාවට චරණට ආපු අනුරුද් ජයසිංහ බොහොම ස්තුතියි. බොහෝ දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට බොහොම සරලව ලිහලා දුන්නා. මොකද දැන් අර වගේ බොහොම සංකීර්ණ අර සිනමාව සහ ඩිරෙක්ෂන් අධ්‍යක්ෂණය කියන ඒ කොටස්, ඒ කාර්යභාරයන් ලිහන්න අනුරුද්ද පාවිච්චි කරපු උදාහරණ අතිවිශිෂ්ටයි. ඒකෙන් මං හිතන්නේ බොහෝ දෙනා අද රෑ දැනගත්තා. ඒකත් එක්ක මම නැවතත් ස්තුතියි කියනවා ඒ පැහැදිලි කිරීම වලට. ඉතින් බොහොම ස්තුතියි මැදිරියට ආවට, සහ නැවතත් බලාපොරොත්තු වෙනවා මැදිරියට තව මේ වගේ දේවල් කතා කරන්න. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි, අපි නම් ලබන සතියේ තමු වෙනවා. එතකන් සුවෙන් ඉන්න, ජය වේවා.